Hello everyone, you are warmly welcome to your favorite program Davasakata Watawak Kathawata Ratawak. Ada dawase paadimen man oyata kiyala thinne ithama athyawashya wena wakya ratawak sambandhawe. Kiyanna kisima deyak ithiri wela ne. Karanna kisi deyak ithiri wela ne. Uyanna kisima deyak ithuru wela ne. Mage hite kisi deyak ithiri wela ne. ඒ ගැන හිතන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. ඔයාට දෙන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. තවදුරටත් කතා කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. මෙන්න මේ අදහස් ටික ප්‍රකාශ කරන්නේ කොහොමද අපි ඉංග්‍රීසියෙන්? මේ සම්බන්ධවයි අද දවසේ පාඩමින් අපි සාකච්ඡා කරන්නේ. සුපුරුදු විදිහටම මගේ ඔන්ලයින් ක්ලාසස් ඒ වගේම නේවාසික පුහුණු කඳවුරු පිළිබඳව දැනගන්න පාඩම අවසානයේදී ඔයාට අවස්ථාව තියෙනවා. අපි මීට කලින් ඉගෙනගත්ත වාක්‍ය රටාවට සුළු වෙනසක් කරනවා. ලීව් කියන ක්‍රියාපදේ past participle form එක. ලීව් left left. අන්න past participle form එක වෙන left කියන වචනය මෙන්න මේ pattern එකේ අගට එකතු කරනවා. There's nothing left. There's nothing left. මෙන්න මේක තමයි ආරම්භ කරන ආකාරය. There's nothing left. මුකුත් ඉතුරු වෙලා නැහැ. There's nothing left to say. කියන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. ඔන්න ඔය විදිහට වාක්‍ය අපි අවසන් කරනවා. There's nothing left to say. There's nothing left. In අනතුරුව අපිට අවශ්‍ය කරන කාරණාව ක්‍රියාපදයක් නම් අන්න ඒක මේ විදිහට සඳහන් කරනවා to සමග. There's nothing left to say. There's nothing left to tell you. ඔයාට කියන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. අන්න ඒ විදිහට වාක්‍ය වෙනස් කරමින් පාවිච්චි කරන්න. කරන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. There's nothing left to do. There's nothing left to do. කරන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. There's nothing left to do. උයන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. There's nothing left to cook. There's nothing left to cook. අපි මේ වාක්‍ය තව ටිකක් දීර්ඝ කරගත්තොත් මේ විදිහට උයන්න කිසි දෙයක් කුස්සියේ ඉතුරු වෙලා නැහැ. There's nothing left to cook in the kitchen. කුස්සිය මොනවත් ඉතුරු වෙලා නැහැ උයන්න. There's nothing left to cook in the kitchen. මගේ හිතේ කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. මගේ හිතේ in my mind. In my mind. There's nothing left in my mind. මගේ හිතේ කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. There's nothing left in my mind. ඒ ගැන හිතන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. There's nothing left to think about it. There's nothing left to think about it. ඒ ගැන හිතන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. ඔයාට දෙන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. There's nothing left to give you. There's nothing left to give you. ඒගොල්ලෝ ගැන කතා කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. There's nothing left to talk about them. There's nothing left to talk about them. ඒගොල්ලෝ ගැන කතා කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. මගේ බැංකු පොතේ අපි එහෙමනේ කතා කරනකොට කියන්නේ මගේ බැංකු පොතේ කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. මගේ බැංකු ගිණුමේ කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. There's nothing left in my bank account. There's nothing left in my bank account. රට ගැන කතා කරන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. There's nothing left to talk about the country. There's nothing left to talk about the country. තව දුරටත් කතා කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. There's nothing left to talk anymore. Anymore තව දුරටත් There's nothing left to talk anymore. තව දුරටත් කතා කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. There's nothing left to talk anymore. ඉතින් ඔයාට තව දුරටත් මේ පාඩම ගැන කියලා දෙන්නත් කිසිවක් ඉතිරි වෙලා නැහැ. සියල්ල ඔයාට හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම ඉතාම වැදගත් පාඩමකින් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තු වෙන් මම ඔබත් සමු ගන්නවා. ආයුබෝවන්. පාසල් යන දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට රැකියාවල නිරත අයට ඒ වගේම රැකියාව බලාපොරොත්තු වෙන සිටින අයට
එහෙමත් නැත්නම් විභාග ප්‍රතිඵල බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දැනුමට ගැළපෙන විදියට කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි පුජ්‍යල පන්තියක් සංවිධානය කරගන්නට පුළුවන්. මේ සියලුම පන්ති දෙආකාරයකට පැවැත්වෙනවා. ඔන්ලයින් ක්ලාසස් ලෙසත්, නේවාසික පුහුණු කඳවුරු ලෙසත්. විශේෂයෙන්ම පාසල් යන දුවල පුතාලට නම් ඔවුන්ගේ නිවාඩු කාලවලදී මේ නේවාසික පුහුණු කඳවුරු සඳහා සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව, එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න සිසුන්ට දින 45 නේවාසික කඳවුර සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙකී නොකී ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙන ගන්න ගම චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට නේවාසික කඳවුරු සඳහා සහභාගී වෙන්නට පුළුවන්. ඔබ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් 0.71 0.11 22 62ට දැන්ම WhatsApp voice message එකක් යොමු කරන්නේ.